දෙරණ සමගයි. ආණ්ඩුවට එක්වීමට තමා තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව හෝ එහි නායකත්වය පිළිබඳව කලකිරීමකින් නොවන බව මොහන්ලාල් ග්‍රේරු මහතා පවසනවා. අද තිරණ හාට් ටෝක් විශේෂාංගයට එක්වමින් ඔහු ඒ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. අයිබන්නබතුමාට අයවැයේදී ආණ්ඩුවට සහය දීමට ගත් තීරණය කලින් සැලසුම් කළ එකක්ද නැත්නම් හදිසියෙන් ගත් තීරණයක්ද? අපි දෙකක තුනක වගේ කාලයක් තුල ගත්ත තීරණයක්. ආණ්ඩුවට එක් වෙන්නට පෙර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවද? නැහැ. සාකච්ඡාවක් යන අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි ඔබතුමා ආණ්ඩු පක්ෂයට ගිය ගමන්ම ජනාධිපතිවරයා මුණ ගැසුණා. මම මේ ආණ්ඩු පක්ෂයට සහය දෙන බව අයව කතාවේදී ඉදිරිපත් කරපුවම මට ආරංචි විදියට ජනාධිපතිතුමා වෙනත් ගමනක් යන ගමන් මගේ කතාව යද්දිම තුමා වහා පාර්ලිමේන්තුවට ආවා කියලා කියන්නේ. ඇමතිකමක් දෙනවා කියලා පොරොන්දු වුණාද? එහෙම කිසිම පොරොන්දුක් තිබුණේ නැහැ. බලාපොරොත්තු වෙනවද ඇමති ධූරයා? මට ලැබුණු අධීක්ෂණ මන්ත්‍රී ධූරයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මා ආගය කරන හා මම කරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන බලගෙන හිටපු වීථික පාසල් 1000 වැඩපිළිවෙල ආශ්‍රිත ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ජනාධිපතිතුමා බාර දුන්නා. ඒක ලොකු හයියක් මට. මේ තීරණය එක්සත් ජාතික පාක්ෂිකයින් පාවා දීම මම මුළු මැතිවරණයේදීම කිව්වේ මට වරමක් දෙන්න කියලා අධ්‍යක්ෂණයට සේවයක් කරා. ඒ නිසා මට හිතන්න අමාරුයි මම එක්සත් ජාතික පාක්ෂිකින්ද වැරද්දක් කරුවා කියලා. පැසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසු පැවසුවා ව්‍යාපාරිකින් දේශපාලනයට පැමිණීම මෙවැනි දේ සිදු වෙනවා කියලා. මේ ප්‍රකාශය ගැන මොකක්ද කියන්නේ? මේ ප්‍රකාශය ගැන වැඩිපුරම කියන්න තියෙන්නේ මම ව්‍යාපාරිකයෙක් කියන එකයි. බොහෝ දෙනා පිටිකින්නේ පාසල් ව්‍යාපාරයක් විදිහට නමුත් ඇත්ත తත්වය මේ පාසල් හදලා තියෙන්නේ ඒකේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ලාභ පිණිස නොවන ආයතන විදිහට. ඒ නිසා මේක ව්‍යාපාරයක් විදිහට සලකන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කළා දූෂණ වංචා විශාල වශයෙන් සිදු වෙනවා කියලා. මේ චෝදනා තාමත් බලංගුද? දැන් මට එල්ලෙන චෝදනාත් එක්ක මට බලනකොට දැන් මට විශ්වාස කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ සමහර චෝදනා කොහොමද එල්ල වෙන්නේ කියන එක ගැන. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනස් විය යුතුයිද? නෑ මම හිතනවා පක්ෂ නායකත්වයේ වටා අනිත් ඔක්කොම එකතු වීමකුයි අවශ්‍ය. ආණ්ඩුව ඇති වෙනවා පෙරලෙනවා කවදාවත් කිසි දෙයක් ස්ථිරසාරව පවතින්නේ නෑනේ. එනිසා මම හිතනවා අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂ අවස්ථාවේ ඒ කියලා. අවස්ථාව ඉක්මන් කරගන්න නම් හැකි ඉක්මනින් සියලු දෙනා එකතු වෙලා ධෛර්යමත්ව මේකට මුහුණ දෙන්න. අවසාන වශයෙන් ඔබතුමාගේ පක්ෂය මොකක්ද මේ වෙලාවේ? මගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒක කිසිම වෙනසක් නැහැ.